බටහිර වෛද්‍යවරයෙක් තමයි සමුල් හාර්මන් කියලා එයා තමයි හොයාගත්තේ බටහිර ජර්මනි එම්ඩි ඩොක්ටර් කෙනෙක්. එයා ඒක හොයාගත්තේ ඇයි මේ කැල්පා පන්නේ ඉස්සකනම් ඉන්හෙලස් ගන්නවා, කැන්සර් නම් රේඩියේෂන් කැලි කපනවා, ඒ වගේ මොන හරි පිටින් මොන හරි කන්නේ කන්නේ කරන්නේ ක්‍රීම් එකක් ගායි, නැත්නම් කෙමිකල්ස් එකක් දෙයි, එමෙන්නම් ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ඇබ්සෝර්බ් කරන කෙමිකල් බේස් දෙනවා, ඒව කරනයි මේ රසායන ද්‍රව්‍ය දැනන්නේ. මේ වගේ දේවල් කරන්නේ ඇයි? මේක අපට වසනේ අපේ අඟ නැචරල් එකට ඇයි අපි මෙහෙම කෙමිකල් බැලන්ස් එක නැති කරගන්නේ? එයාට ඒක අපිරිය වෙලා තමයි එයා හර්ෂණ කරන්නේ අවුරුදු 250කට ඉස්සෙල්ලා. මම කරලා තමයි එයා මේ මොම්බුතු බේස් කරන එක හොයාගත්තේ. පර්යේෂණ කරේ මේ මිනිස්සුත් එක්කමයි. ඒ ඩොක්ටර්ස්ලටම තමයි බේස් වෙන්නේ. මොකද මේකේ තියරිය කියලා විසෙන් නැති. හරිනේ? ඒ කියන්නේ සමාන දෙයින් සමාන දෙ නැති වෙනවා. දැන් බටහිර කරන්නේ විරුද්ධ දෙයි. දැන් ඇසිඩ් එකක් තුනට ඇන්ටිසිඩ් එකක් දෙනවා. බැක්ටීරියා තමයි ඇන්ටිබැක්ටීරියා. ඒ වගේ. දැන් මේකේ ආසනික් වගේ එකක් අරගෙන බලනවා. දැන් මම ආසනික් වලින් හදුව බේතක්ම දෙනවා. ඒ කියන්නේ දැන් මොකක් හරි නර්ථයක් ගත්තොත් ඒකේ මහත් ප්‍රේතක් දෙනවා. ඒකට බය වෙයි කොහොමද වෙයි කියලා. නමුත් ඒකේ ස්පිරිචුවල් පවර් විතරයි ගන්න. දැන් වාස එකක් තිබුණොත් ඒකේ ස්පිරිචුවල් පවර් විතරයි. කැන්සර් නම් කැන්සර් සයිලෙන් මහත් ප්‍රේතක් දෙනවා. ඒකේ ස්පිරිචුවල් පවර් විතරයි. ඒඩ්ස් නම් ඒඩ්ස් වෛරස් එකකින් හදලා දෙනවා. මේ ඒඩ්ස් වෛරස් එකකින් ප්‍රේත හදලා ඒකේ ස්පිරිචුවල් පවර් විතරයි ගන්න. කිසිම විදිහකට ඒ ද්‍රව්‍ය නැහැ. ලැබ් එකේ ටෙස්ට් කරොත් කිසිම කෙමිකල් එකක් නැහැ, ද්‍රව්‍යයක් නැහැ. මේකේ එනර්ජි විතරයි. දැන් අපි හදලා තියෙන කය මනස අධ්‍යාත්මය කියලා. දැන් මේ බෙහෙත ස්පිරිචුවල් මෙඩිසින් කියලා මම කිව්වා. අපේ අධ්‍යාත්මික තලයේ ස්පිරිචුවල් ප්ලේන් එකටමයි වදින්නේ. ස්පිරිචුවල් ප්ලේන් එකටමයි ඉන්න වදින්නේ. මේ ලෝකෙද අනිත් බෙහෙත් ඔක්කොම මැටීරියල් එක. එනිම අපි මැටීරියල් ඩෝසස් ගන්නේ. කෙමිකල් ඩෝසස්, මැටීරියල් ඩෝසස් ගන්නේ. ඒතර අපි කසාය ගමුකෝ. ඒකත් හොඳයි. සබදාහම් තමයි ආයුර්වේද එන්නට ඒක මැටීරියල් ඩෝසස්. ඒක අපි මැටීරියල් ඩෝසස් ලැබ් එකේ ටෙස්ට් කරොත් ඒක මොනවද ගවුවක් තියෙනවා. මේකේ ගත්තොත් ඒකෙත් ස්පිරිචුවල් පවර් එක එක්ස්ට්‍රැක්ට් කරලා ගන්න. දැන් උදාහරණයක් විදියට කරවිල ගන්නකො කරවිල වලින් අපි හෝමිටික වේදක් හදනවා නම් කරවිලත් දෙකේ කළා මල්ග්‍රාමයක් හදාගන්න. පැනඩෝල් වලින් කියකලා මල්ග්‍රාමයක් හදාගනවා. අපි දැන් පැනඩෝල් වලින් හෝමිටික වේදක් හදනවා. එහෙම නැත්නම් තව වස ආසනික් ගත්තා ඒකෙන් මල්ග්‍රාමයක් අරගෙන ඒකෙන් මිලීටර් පහක් කරගෙන මිලීටර් 9ක ගලලා දියකනවා. ඒක සම්බලයකට වාදින එක. සම්බලයකට වාදින එක නුඹට මේ ද්‍රව්‍යයේ තියෙන එනර්ජි එක මේකට ට්‍රාන්ස්ෆර් වෙනවා. අන්න ඒක තමයි තියෙන්නේ. මේකේ නැති මොන ට්‍රාන්ස්ෆර් වෙනවා කියන්නේ ෆොටෝ කොපියක් වදිනවා වගේ මේකට එනවා. එතකොට මේකේ පිටපත් වෙනවා. ද්‍රාවණය. ඒක වතුර එන්න තැන් ඒකෝල් ඒ ද්‍රාවණය පිටපත් වෙනවා. මේ මොනවාම විතර අපි 1x කියනවා 1x එකෙන් තව 1 මීටර 1 මීටර අරගෙන මුලින් තමයි කරගෙන ආයි කම්පටේ කරන 2x කියනවා. ආයි 1 මීටර අරගෙන අර වතුරේට ආයි කම්පටේ කරන 3x කියනවා. මෙන්න මෙහෙම යනවා. 3x 4x මෙහෙම යනකොට 12ක් විතර යනකොට සම්පූර්ණ තමුද වෙලා අර මැටීරියල් අණු නැහැ. ඒක අපි පරිශන කරගන්න මැටීරියල් අණු නැහැ. ඊට එහාට ගියකොම 12 13 14 15 10 ඒ විදිහට යනොත් ඒවයි නැහැ. දැන් ඒක ලැබ් එකේ ටෙස්ට් කරොත් අණු නැහැ. පරමාණු නැහැ. තවත් එහාට යනවා. එහෙම කරනකොට හරියට අර පෙනේරිකින් නැවත නැවත හාලනකොට පිටිටික සිහිනුනා වගේ එනර්ජි එකක් තව තවත් සිහිනුනා. පෙනිටේටින් පවර් එක වැඩි වෙනවා හරියට. ගිය මිලියන් දක්වා යන මැෂිනරි වලින් හදන්නේ ලංකාවේ හදන්නේ පිට රටවල හදන්නේ. ඉතින් එහෙම කරලා මේ ඒවට අපි පොටෙන්සි කියලා කියනවා. දැන් එතන අපි බොඩි ලෙවල් එකට මොන හරි දෙනවා නම් අර බොඩි ලෙවල් එකේ අදොලමක් අර අනු තියෙන ඒව දෙන්න පුළුවන්. මයින්ඩ් ලෙවල් එකට විතරක් නෙහා ස්පිරිචුවල් වල තවත් එහා. ඒ කියන්නේ පිළිකා, ඒක ඩවුන් සින්ඩ්‍රෝම්, ගොඩාක් හරි කර්ම රෝග ඒ වගේ තියෙනවා නම් ගොඩක් එහාට කියනවා. අපි පොටෙන්සි එක තෝරනවා. ඒත් එක්කම ලෝකෙ තියෙන 6014 එකේ කියලා. මේ අනු අපේ පුද්ගලන් සිද්ධියට දෙනවා. ඒක නිසා තමයි මානසික රෝග හැදෙන්නේ, ඉවත් වෙන්නේ, භූත රෝග ඉවත් වෙන්නේ. එතන ඉඳලාම හොඳ කරන්න බෑ කියලා ජානවලින් හදිච්ච මිනිකා ආතරටිස් සොරයිසිස් පැරලිසිස් සිසොෆ්‍රේනියා ඔය පිසංගොඩ වල අපරාධ ගාලකින් සම්පූර්ණයෙන් හොඳ ගන්න පුළුවන්. නමුත් ඒ බෙහෙත් ඉදි එන්නේ මෙතෙන්ට. ඒ බෙහෙත් එක ක්ලාෂ් වෙන මැටීරියල් බෙහෙත් මේක ස්පිරිචුවල් මෙඩිසින්. ඒතකොට ඒ බෙහෙත් දිදී ඇවිල්ලා මම ඒක ක්‍රමක්‍රමයෙන් අඩු කරනවා. හතරෙන් තුන භාගෙ කාලා අටෙන් දීපු අඩු කළ සම්පූර්ණ මාස හයක් තුළ ඒකෙන් විඳනවා. ගොඩක් සැර බෙහෙත් දිදී ඉන්න කටේ මාස හයක්
පස්සේ ගුණා සපුට ලෙඩා පස්සේ තුපන්යා මේ කාර්ගක ගොඩක් ගන්න ඕන්නේ විශේෂ දෙයක් මම හදාගෙන තියෙන සතෝස මොකද මම හදාගෙන තියෙන අමුතුම ඒක නිසා මේ විදිහට දිනන කයමන සත්‍යාත්මක තුනටම දෙන විදිහට හරිද දැන් තේරුණානේ කොහොමද කි මූලිකව තේරුණානේ නේද ඔව් ඉතින් මේ ඊළඟ සාමාන්‍යයෙන් මම තව කී දෙන්නකොට මනස මොනවද බලපාන්නේ කොහොමද විදිහට දැන් මනස කියුවා සතන අපි රවමක් විදිහට ගත්තොත් උමුහිත පියනක් වගේ යටිහිත උමුහිතර පංචේන්ද්‍රිය සම්බන්ධයි යටිහිතට මෙහෙම අපේ නොයික් නොයික් නෙගටිව් ෆයිල්ස් එනවා පෙර ආත්මෙන් ආපුවත් මේ යටිහිතේ තියෙන වාජනයක් වගේ මේක රවමක් වගේ තියෙනවා සාමාන්‍ය යටිහිත 180කට විතර උණු ප්‍රමාණය තුන මොකද අපේ මොළය සහ මොළෙන් යන ස්නායු පද්ධතිය එතනදලා එන බොඩි සෙල්ස් ඔක්කොම යටිහිතට අයිති ඒක නිසා යටිහිත කියන්නේ රෙකෝඩර් එකක් යටිසිත කියන්නේ රෙකෝඩර් එකක් හරිනේ යටිසිත කියන්නේ රෙකෝඩර් එකක් ඉතින් මේ විදිහට එක එක ෆයිල්ස් රෙකෝඩ් වෙන්න පුළුවන් ඉතින් මේ නෙගටිව් ෆයිල්ස් දැන් ටූටි කාල මේ අන්තයන් ඇතුළේ තියෙනවා එතකොට ටූටි කාල මේ අන්තයන් ඇතුළේ තියෙන්නේ මේක ලොකු වෙනකොට තමයි මෙච්චර හැදෙන්නේ මේ පටවල් මෙහෙම පොඩ පොඩ හැදෙනවා දැන් මේ ටූටි කාලේ අපි හිතමු කවුරුත් අතේදී වගේ යනවා මේ ලොකුවට යනවා ඉතින් මේ වගේ පොඩි එකෙනෙකුට මේ අනේව ලොකුවට යන දැන් අවුරුදු 19 වෙනකන් මෙයාට තාම හැදිලා නැහැ මෙච්චර වෙනකන් තාම පොඩි ඉතින් මේවා මෙයාගේ දේවල් මෙව ලොකුවට යනවා නෙගටිව් ෆයිල්ස් හැම එකෙම හැදෙනවා කෝටිසෝල් කෝටිසෝල් කියන්නේ නැව කොහොමද එක මේ කෝටිසෝල් නිසා තමයි අපිට ස්ට්‍රෙස් එක එන්නේ තරහ යන්නේ මුතපරම ප්‍රේෂර් රෝග වෙනවා නම් එන්නේ ඊළඟ ආතරටිස් කීපා හැබැයි කම ඒකල දවස් ප්‍රෙෂර් කොන්ට්‍රෝල් ඩයබටිස් බටහිර විදිය කියන්නේ වීඩෝ නොද කෝස් ආපරටිස් වීඩෝ නොද කෝස් කිනිකා වීඩෝ නොද කෝස් නමුත් අතන වෙන්නේ ගත්තොත් අපි කියමුකෝ මේ අපිට අව ඇදුම ඇදුමට අපි ඉන්හෙලර් දැම්මා ඉන්හෙලර් එක වේලුවා වේලුවා දැන් මේක ගිල්ල කෙලීම දදයක් වුණා රැටින් ගියා ඉතින් දදයකට ආවා හරිද දැන් දදයට ගෑවා ස්ටෙරොයිඩ් ඒ දෙකම දැන් මේකටත් දෙනවා දැන් මේකටත් දෙනවා දැන් කොහෙන් යන්නද එනෝ මානසික රෝග පිස්සුවක් හැදෙනවා ડિප්‍රෙෂන් සිසොෆ්‍රේනියා ඕසීඩී කටේ බහුකයක් ආව දැන් ඒ දෙන්න මේකටත් මොකක් හරි කරාද විසංග දුන්නා මොකද දැන් ඊට පස්සේ නෝ කැන්සර් එකක් බඩේ දැන් මෝල ගහලා අය මොනාද නැහැ සාමාන්‍ය අවුරුදු 4ක් විතර එමින් ගිලා ආයෙත් මතකත් නැහැ දැන් මේකත් හදන්නට පුෂෝ වර්ගිනු තෝපිනු ඒ වගේ එමින් යනවා අර්ථ වශයෙන් හරි සුව කිරීම කියන එක මේක දැකලා තමයි ඔය හානිමන්තුමා ඔය මේ මොකක්ද මේ වෙන බහු කියලා තමයි එයා පර්යේෂණ කළා හරි විදිහට සම්පූර්ණ සබත් ගන්න සබාධාරණය තුන එයා පර්යේෂණ කළා හොයාගත්තේ ඒකයි මම එක පෙන්නුවේ ඉතින් එයා මේක දැක්කා මේ මෙන්නේ මොන අපරාධයක් මේ බෝල ගහගා එහාට මෙයාට කිමිකල් දාදා මේ මොකද්ද මේ කරන්නේ කියලා කපපා මේක බොරුවක් බුදුහාමුදුරුවෝ හොයාගත් ඒ වගේ හොයාගත්තු හරි ධර්මයක් ඉතින් ගුවන්තුරුණු කොච්චර කරදර තිබුණා. ඒ වගේ තමයි එම්මියට දාලා එලවලා ජර්මනියෙන් ට්‍රාන්ස්ෆර් කරලා ගිහලා මරන් ගිහලා ඔන්නෝම යන්තම් ජීවත්ුනේ. එහෙම කක්. ඩ්‍රග් මාෆියා කියලාද ලෝකේ තියෙනවා. ඒවෙන් වහලා තියෙන මේක. නමුත් දන්නෝ දන්නේ ප්‍රයෝජන ගන්න කතිය දන්නෝ. මමත් මගේ තාත්තා පාණියෙන් හොමිස්ටි ඩොක්ටර් කෙනෙක් කියලා හිතයි. මම ඒක නිසා ඒ තාත්තා වෙනුවෙන් මම ලෙටර් හොඳ කර කර ටෙස්ටිමෝනියල් channel එකක් හදලා තියෙනවා මගේ නම. ඒකේ 1500 අතර වෙනකොට මට කැමරාව හම්බුනේ මේ 2010. ඒක තමයි දාලා තියෙන්නේ. එතකන් මේ ටෙස්ටිමෝනිය තමයි ලියපුවා තියෙන්නේ. මිසු හදවතින් ලියපුවා. මේක හොඳ කරන්න බැරි ලෙඩවල්. කී දෙනෙක් නිකම් ෆෝන් කෝලෙන් විතර හොඳ වුණා කියපු කට්ටිය ඉන්නවද? දැන් මෙතුණත් මේ හොඳ වෙලා කාලෙකින් ඇවිල්ලා තමයි මේ හද වෙන දෙකට ආපු ගමන් නැත්තම් හොඳ වුණා කියන එක කෝල් එක දීලා කියන විතරයි පත්තු බලන් දෙන්නේ. ඉතින් ආපු අතනොස්සෙන් තමයි මේවත් දාලා තියෙන්නේ. ඉතින් මට සන්තෝෂයි ඒකට. සුවපත් වෙනවා. හදවතින් හොඳේ හදලිය ඒකයි තමයි ඊළඟට දැන් මෙහෙම යනවානේ දැන් මම කරන්නේ දැන් මේ කෝටිසෝල් වලට වෙනම බේතක් හදලා තියෙනවා මේ බටහිරේ කිය මේ මේ කැල්ල හොයන්නේ නැහැ අතුල මේ කෝටිසෝල් කැපෙන්න තමයි මම අර මාසෙ මාසෙ දෙන පිටි වර්ගයක් දෙනවා ඊළඟට හැපි හෝමන්ස් හදනවා සෙරටොනින් ඩොපමින් එක ඒක දෙනවා ඒක මේ කොඩි විනේ කැපිලා පිරිත් පැංගිවා වගේ මේක සුද්ධ කරනවා ඊට පස්සේ මේක මැනිෆෙස්ට් කරනෝනේ මේ මෙහෙම මේ කෝටිසෝල් පිරලා 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 ගොඩාක් විස්සෙයි
ఎక్కువ ఆదరణిస్తే, ఎక్కువ మానసిక రోగి ఆకి ఇక్కడ తమై ఇలాంటి పుట్టగలేదు. ఒకటే అలా క్యాలికా పనికి నేను ఎంత బాగుంది అదలేదు. ఇంకొకటి ఇంకా ఫోన్ ఇవ్వాలి, ఎక్కువ పడతలేను ఫోన్ అంటే ఒక సంపూర్ణం మంచిగా రేపటిసరికి ఎక్కువ పడతలేను. ఇక తమై థియరీ ఇక కానీ తీరునాని తీరునాని ఎంత పోతుంది వాళ్ళకి తీయాత్మ నీకు ఇలా ఇలాంటి ఇక ఫీల్ తెలియమా కండబోడ కనబడినది దాన్ని తుమ్మకి వాసీని కనబడి దాన్ని నేను తిరిగి అక్కువ ఫ్రెష్కిరి బా అంటే ఫ్రెష్కిరి వండలేము కదా అవుతు పాయింట్ వచ్చి అమ్మాయి కిరి తిరవండినే లాక్టోస్ కినిక తిరవండే లాక్టోస్ ఇంటోలరోస్ ఏకం సార్ బడే బడే ఇక వస్తలేను బడే వస ఉన్నావ లేవంటే ఎక్కతూలా వస ఎక్కతూలేనో ఏకంతమే ఒప్పుకు లేడవాడిగా అంటే దానికి ఇష్టలేకపో మనసుని కోడి చూడగా దాగాను కదా దాన్ని ఆహారంగా దాగాను కదా ఆహార కాయ మనసు దగ్గర మాకు దేవ ఇంతలా అవుట్ అవుట్ సైడ్ ఇన్ సైడ్ దగ్గర మాకు హదాగాను అని ఇంకొకటి సీనియర్ పని బ్యాడ్ బ్యాక్టీరియా హెదా బడ ఒక్కో బ్యాడ్ బ్యాక్టీరియా సీని నేను కొనవని హెదా ఇలాంటి అవి పిటి క్యామకాను దగ్గర సుదుపిటి వెళ్ళి గ్లూటెన్ కేర్ కట్టాను గ్లూటెన్ కేర్ ఇరవండినది ప్రోటీన్ ఏక వాసం నేను ఇతను నీకు కావాలి సార్ కన్ను లేవని మీరు తప్పిలో ఇదిగాల ప్రాంతాల కాలేను ఇద్దరు ముఖం తిరిగి మీ అప్పుడు జాతి ఏమో పడకుండా వేణు ఏకపోతే ముఖం తిరిగి తెలియ ముఖం తిరిగి పడ వాసం ఎలా లేవాడే కదా వేళ కొలెస్ట్రాల్ డయాబెటీస్ అనివార్య అతలియా కన్నాడి ఇలాగంటే కొన్ని గల ఆథరైటిస్ సొరాసిస్ అదేవా రోగ అటల్వా పారాలిసిస్ డిప్రెషన్ ఇక్కడ నాకు వెళ్ళే ఒక దానికి తీరునాడు విశేషం లేవైపా నేను మనం అంతటి కన్నాం పురాకాన్ బదలు అప్పుడే తీరం ఉండదు ముందు ఏళ్ళు పలుకుడు తీరం విటమిన్స్ హయాకన్న పిల్లలు విటమిన్ సి విటమిన్ ఏ అండ్ డి అప్పుడే తిన మాలు తోరమాలు ఇలాంటి ఫిష్ ఆయిల్ ఇవాళ దేవాలి గంటపిల్ల ఏమనేది ఇలాగంటే మళ్ళీ ఫిష్ ఆయిల్ అంటే ఇలాగంటే కవర్ ఉన్నాడు కమన దానికి అప్పుడే గొడవనం గొండపుల కొత్త మళ్ళీ గొలిమాల్ కొలపల గడవల దూరు ఇవాళ దేవాలి అప్పుడే ఉన్న కోమ ఇద్దరు హోదర కుటుంబాలు ఎక్కడ దాల చూడి కూడా దాల వదిలి పండుగట నీ తీగవాగి సీని ముక్కుందాన్నే అడితే మేము అదిలంటే ఉండగలి తెలియదు అప్పుడు అంగే మన ఒక్కో ఫ్రెండ్స్ ఏమో ఒక్కో కాపు జరావు ముక్కుతున్నా అది మా దీర్ఘాసం అడగడం బాధపడతాం ఏమో అన్నీ కాదు నేను అక్కడ ప్రశ్న ఆహార సంబంధి మనసు సంబంధి మేబీ సంబంధి మాలు ఇచ్చుకోమన్నే మా స్వర్గ తిరగడినే బట్టి కాపేయండి కుడు అరవకు దాగినా మా కుక్కలకు కుడు కూడా ఇటు పసిండి మాకు అదే వాటి అయిన పూర్తి బడర్ ఇంగువ ఇంకే బడవాడి మగుళ్ళే ఊగుతావా దాన్ని తీరు తీరాగా మాకు ఎక్కడ భారతదేశంలో తీరం ఎత్తవా మేము దేవుడు తినో అంటే మీ బే స్పిరిచువల్ మెడిసిన్ ఏమో తినకుంటే అరవా స్పిరిట్స్ మిసా ఎవరో చూపత్తులు ఇవ్వలేను ఇంకో తిన్న వరకు శక్తి వస్తుంది తిన్నాని ఇచ్చరాయిదు తినగాను నేను ఇచ్చరాయి తినగాను నేను ఇవ్వలేదు ప్రశ్న అని ఏదో చూపత్తేవా అని అది తగుతున్నా మరొకటి కనుకున్నాం అది తెరుగు జీవత్తున్నాకు